දෝෂණය වංචාප ඩාස්තයෝ අක්‍රමිකතා සහ අකාර්රක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකිය දැන් අදලියන්නේ හාරසිය තිස්සෙක් වැනි ටෙලිවකිය. න අවරුද්දක් ෙවිලා නවවසරක් ලබන්ට ඇත්තේ දින දෙකක් පමණයි. ගැවනු අවුරද්ධ තුළ අපේ පාලකන්ටික හොඳටම කලා කියලා නේද හොඳටම කලා කියලා දැංහරි පැහැදිලි. හොඳටම කළේ අපේ කාලය කියන ගමන්ම ආයතිතින් අපිටම බලය දෙන්න කියලා කියනකොට කොහෙන්ද හිනාවෙන්න කියනකයි ප්‍රශ්නයනේද හතරහිනා. . මොන්න තරම් හොඳට කරලා තියෙනවාද කියලා ඕවන් ය දැම්මේ අලුත්ම වාර්තා ටික. හරි අ අපූර්හට පේහෙනවා හොන්දේ මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකම් අතර ආහාර ඇඳුම් පැළඳුම් නිවාසති වෙන බව අපිගෙනගන්නේ නේද. හතර පහේ පන්තිය ඉඳලනි නවතම සංඛ්‍යලේකනවලට අනුව. හොඳදේ ලංකාවේ පවුල් ලක්ෂ අටකට ආසන්න පිරිසකට තමන්ගේ කියලා ස්ථීරනිවසක්නෑ. න්ගේ කියලා ස්තීර නිවසක් නෑ මේ ගාන වැඩියුවෙනවාමිසක් අඩුවෙන්ටනම් විදිහක් නෑ හොඳදේ ඒවගේමයි තාව කාලිකව සෙවිලි කළ අටෝගත්ත නිවාසවල ජීවත්තන සංඛ්‍යාවත් ලක්‍ෂ පහකට වැඩි. අදත් පොල්ලතු සෙවිලි කළ නිවාසවල ඉන්න පවුල් සංඛ්‍යාව පනස් දහසකට ආසන්න වෙනවා කියලා තමයි ඔය අලුත්ම සංඛ්‍යයාලේකනවලින් පේන්ට තියෙන්න්නේ හොඳේ වැඩියෙන්ම ඒ වගේ ජනතාව ජීවත්තෙන්නේ පුත්තලම මඩකලපු යාාපනේ කෘුණෑගල නුවරේලිය රත්නපුර මහනුවර සහ බදුල්ල ප්‍රදේශවල ඒකයන්නේ අටෝගත්ත නිවාසවල. හොඳේ නිවාස සංවර්ධන අධිකාරය දත්තවලින් තමයි මේක පේන්නේෙත්. දැන් පුත්තල මේ ජනතාවහෙම ඔය විදිහට අටෝගත්ත නිවාසවල දුක්විදිිද්දිී අරමේ. රත්තරාන් සබ්්‍රරිට් අක්කර දෙතුන් සිය දීල තිබුණ අනේද. ලූුණුුවවන්ඩද අලවවන්ඩද මන්දා. හොදේ ඒවගේ මයි සිත්කම්පාකරවන ඇඟ කිලිපොලා යන තව සංඛ්‍යලයඛන වගයක් මේ ජනලේඛන සහ සංඛ්‍යලේකන දෙපාර්මේන්තෙන් එලියට දැම්ම සාමාන්‍යෙන් ඒගොල්ලු පහුගේ කාලය පුරාම කරකර හිටියේ ඔය තනි පුද්ගලයකුට අහය දහක් ඇති හත් දහක් ඇති. දහ දහ ඇති දළොස් දහක් ඇති දහතුන් දහක් ඇති ගේගේේ පොඩි පොඩි ගන් කියීක හිටිය අනේද තනික කෙනෙකොට කාලා බීල ඇඳල ීවත්තෙන්ට එහෙම කියකේ හිටපුූ ජනලේඛන සහ සංඛ්‍යලයකන දෙපර්මේන්තුව දැලුත් පර්ථතාවක්. ියටදානවා වර්තමාන ආර්ථිකර්බුදේ නිසා රටේ පවුල්වලින් හොඳට හගන්න වර්තමාන ආර්ථිකර්බුදේ නිසා රටේ පවුල්ලොලින් සියට හැටකගේම මාසික ආදායම පහළ වැටලලු. අය අහන්ට දෙයක් නෑ ඉතිංන්නේඒ කෙනේද මාසික ආදායම අඩුවෙනවා විතරක් නෙවෙයි ඇයි වියදම වියදම දරාගණට බැරිගානට ඉහළ ගිහිල්ලා මේ වාර්තායම එක තැනක කියනවා රටේ සමස්ත පවුල් සංඛ්‍යාවෙන් සියට ඇ අනු එකගගේම මාසික වියදම වැඩිවෙලා කියලා. ඔ! මාසික වියදම වැඩිවෙලා ! එක පැත්තකින් ආදායම් ඇහිරිලා ආදායම් අඩුවෙලා, ආදායම් නැතිවෙලා අනි පැත්තෙන් වියදම් වැඩිවෙලා. රටේ සමස්ත පවුල් සංඛ්‍යාවෙන් සියට තුනයි දසම හතරක. මේක හොඳටහගන්න සියට තුනයි දසම හතරකගේ විතරත්? ආදායම හළගෙිහිල්ලලු හරද මේ වාර්තාාවත් යෙනවා. ඒක කියන්නේ සියට තුනයි දසම හතරකගේ හරි ආදායම යළගිහිල්ල නම් එක ඇත්තරම විශ්මය ජනකයි සතුටට කාරණාවක්නේද බොහෝ වෙලාවට මේ සියට තුනයි දසම හතරකට නේද මැති ඇමත්තල සහ උන්දලත් එෙක් එකට බි්නස් කරන අතලොස්සකූත් කූට නිලදහරි සහ ව්‍යාපාරිකින් කහිප දෙෙනෙක් ඇතුළත්වෙනවා ඇති එම නැතුව සාමාන්‍ය පවුල් නම් මේ සියට තුනයි දසම හතරට කියීටවත් මේ ආදායම වැඩිවෙච්චි පවල්ලතරට එට විදිියක් නෑ නෙනේද. ඔහ මෙතන ඇත්තේ මැතිය මැත්තලයි උන්දලගේ හෙං චයිෝයි වෙන්ට ඕනේ මේ සියට තුනයි දසම හතරට ඇතුළත් වෙන්නේ. ආදායම් පහලවැටනු ආදායම් අඩ වුණු ජනතාව භාවිත කරති විකල්පමනෝද කේලත්න් සොයා බලට වටිනවා. එක මේ සමික්‍ෂණ ඇතුළ තියෙනවා. බොහෝ පවුල් නය අරගන්නවා. එක්කෝ එදිනෙදා පොලියට නැත්තාම් වැැල්පොලියට කොහෙන් හෝකාගෙන් හරි නයක්කිල්ලගෙන තියෙනවා. ඒවගේම තමයි අතේ කනේ කරේ තියන සියලු දේවල් උකස් කරලා අවසන්. හරිද බොහෝ වෙලාවට පුංචිරත්තරන් කෑල්ලත් දැන්තිෙන්නේ උගසේ. ඒවගේමයි කෑමට අවශ්‍යය ආහාර සමහර වෙලාවට කාගෙන් හෝ ඉල්ලගන්න තර්මටම යාචක මට්ටමටම ඇදවැටලලු. මේ‍යාර්ථිකර්බුදේ හමුවේ සියයට දාහතරයි දසම දෙකකට පමණ රැකයා නැති වෙලා. මේ ගැනනං අපිඕෝන තරන් ටෙලිවැකිවලින් ලිව්වක්කිව් වනේද. අදවනවිට ඉදිකිරීමම් සහඇගලුම් ශේත්‍ර ගැනම්. අාවකම රැකයා නඇැතිවෙලා අවසන් මේ ආර්ථිකර්බුදේ වැඩි මහානිය සිදු වැත්තේ අධ්‍යාපනය ලබනායටයි අධ්‍යාපනය ලබනයටයි. වයි අවුරුදු තුනත් විසියකත් අතර අධ්‍යාපනය ලබන අයගෙන් සයට පනස් සතරයි දසම නමකගෙම ඉගනුමට බාධ ඇති වෙලා ඉගනුමට බාධ ඇති වෙලා හොදේ ඇයි පොතපත පෑන පැන්සලසාපත්තුව නිලඇඳදු මෙසියල්ල මහසු සරගෙහිල් ලයිවරයිනේද. මෙසිියල්ල අතර ඉතාම බරපතලම පනිිවිඩිය තමයි. විවිධ රෝගාබාදවලට ගොදුරුව ප්‍රතිකාර් ලබන රෝගීන්ගෙන් සියයට අසූ එකක්ම පොඩි පහගානක් නෙමයි. සියයට අසූ එකක්ම මුදල් නැතිකම නිසා තමන්ගේ ප්‍රතිකාර මගහරිමින්නින්නෝ. හොදේ මගහරමින් ඉන්නවා ඔබට පේනොවද බැලූ බැල්මට මේ මොහොතේ ඔබත් මමත් ජීවත්වන සමාජයට යටින්උනු ලෝදය දහරාවක් ගලා යන බව නේද රටේ ජනගහනයෙන් වැඩිම පිරිසකං ලෝදිය හැලියකට දාලා තව තව ගින්දර දරදානගමන් මෙ අමන අදම පාලකෙන් වැඩි පිරිසක දැන්ඉන්නන්නේ කොහෙද දන්නවද ඕ මේ දවස්සල වැඩි හැරියක්කිඉන්නේ රට සවාරිවල විවේකේ ගත කරමින් ඇයි අපපපේ යෙවුණු අවුරු දතුළ රටේ ැവന ප್්‍රශ්නවලට උත්್ತර හොයාන්ට පාලිමේන්තු ඇතුළെ මොලිය විහිසලා විහිසලලා විහිසල නේද. මොලිය උട ඉඳගන වැඩ කරලා වැඩරලා දැං උන්දලට ති. විේക്കයක් കව යිന නේද. . Thul, rati, devin, රටක් හිංගමනට ඇදලදාපු මෙ අනුවන පාලකයිෙන් ජනවාරයේ වැට්ටෙකුත් එෙක්ක ඔබෙත් මගේ ජීවිතවල ඉතුරු ලේ බිින්දුවත් උරාබොන්ට ලෑස් වෙන බව අමතක කරන්නටප. අවුරදු හතලිහක් පණහකං පාර්ලිමේන්තුවටම වෙලා මේ රටටකාපු මේ නඩයට අවසන් ඇනේ ගසන්න පුළුවන් අවුරුද්ධයි මේ උදාවෙමින් තිබෙන්න්නේ කියලා ටෙලිවැක ඔබට මතක් කරනවා හොර දූෂිත පාලකයින්ගේ ඉදිරි ගමනට අවසන් ඇනේ ගසන්නට එළඹෙන අවුරුද්දේදී. ඔබටත් මටත් හැකිවේවා කියන එකයි අද ටෙලිවැකේ ප්‍රාර්ථනය.